ගෙම දස්ේ උුසුම්ම පොත්වපට කිය අයිචන්ට්‍රවටය සමගින් මම නිමේශ චමත් සංකල්ප. මම තාරිකාම් හිරංගනයේ පපතිම නවදහනය ප්‍රධාන පවෘති සිරස්තල වෙත. ශ්‍රී ලංකා ජෝජයා සමුරතා තරකර ගැනීමට පියවර. ජාතිය ගොඩනැගීමේ බදු හා ඉඩම් සන්තකය පැවරීම සීමාකිරීම සංශෝධන පනත්කෙරුම් පත් සම්මතයි. සගගේ පාන සමේ ශ්‍රිලන්ක විායකතනතුරු මීතියට පිටින්. ජනාධපති කොමිසමේදී හෙළිවෙයි. වැැලිකට හිට පුස්ථාන ධිපති හමල් අමර සිංහට වසරක ස්තිිරණඩුවමක්. කා හ ോ ාව අතර ති ිත්‍ර සබන්තා වැඩ න කරගැන പෙ බද ටെ ් කാන්ගේ අවද හන ති නවා. ത තු හ ന තිපති ോജ හ ത සිද හമയද. රත ච ල් රත්ව යි හමෝට හ හකිවීම සදහ ෝජාවේ තිෙද නිල සංචාරයක ර ජන තිපති මයිත්‍ර ාල සිරිසන මැතිතු හ ෝජ ිපතවර අතර අද සිදූ හමබේදී ෙරට ආර්ධික සමදතා නව ප්‍රේෂන්සේ තබතුරටත් ක්තිමකර ගැනීම පිළිබඳ දර්ක වශයන් සකචා කරති ෙෙනවා ජනාතිිපත්තුවා එහිද දනුම්ද ත්තේ ම සාකචා ඉදිරට ගෙනයාාවට නිෙල හරන්ට පදෙස් ලබාතින බවයි රට අතර ක්‍රාර්මක සහ ංචාරකෂේත්‍රවයේ සමද වැනිද නු කරැන පිබඳ. ැට නාකන්ගේ අවදධන ුොමවත්තිබෙනවා ිඩියන හතරේදශමහතකචනතාවක්චීවත්වන චෝචාවේ ප්‍රහන ජීවනපයි බාර්කය වන්නේ කෘෂිකර්මාන්තයයි. මැතක සිට සංචාරක ව්‍යාපාරේද එරට ආර්ථිකේට විශාල දායිකක්වයක්ල බාතිෙනවා. මෙ අන්තර අද පෙරවර වේචනාධිපතිතුමා චෝචාවේ තිිබිලිප් සමන්ත්‍රනශාලාවේදී ආරම්භකිරුණු වෘත්ත රාච හල්කාරරිත්ව යක හමුවට එක් නාා. එහිතී ජනාධිපතිතුමා සමළු අමතමින් පවසුවේ බලේ හා දූෂණය අතර සමඳාව බිධහෙලීමට එකුත් වසර තුළ තුළ ශ්‍රී ලංකාව වැදකත්පයවර රැසක්කත් බවයි. ජෝජයා අක්‍රමාත්්‍යය මමුකා භක්තාත්සේ මහතාගේ ප්‍රධානත්වයෙන් වි්‍යවෘත්ත ප්‍රාච්ච හුල්කාරිත්ව සමළුව අද පෙරවරුවේ ආරම්භ කෙරුුණා ඊට සාමාචිකර වටවල් හැත්තෑ පහක ජනාධිපතිවරුන් අගමැතිවරුන් කතානායකවරුන් අමාත්‍යවරු ැතුළු නියෝචිතයන් පිරිසක් එක් සිටිය ම ලින් කර. 예. Okay. ලින්තුවේ බල ක්තිමටත් කලා. ඒ බලේ පාල්ලින්තුරදීමට පෙර ජනාධපතිවරයාගේ පෞද්ධලික අභිමත්තය තුළ තමයි. ශ්‍රීලංකාව අක්‍ර විශ්කාරවරයා පත් කළේ ශ්‍රේෂ්ඨාධකරණ විශ්කාරවරු පත් කල, නීතිපතිවරයා පත්කළේ පොලිස්පතිවරයා පත්කළේ විවේධ ආයතන සම්බන්ධීන්ති වූ ස්වාදීයන කොමිසන් සබා ස්වාදීන කොමිසන් සබා විදියට හැඳින් වුවත් ඒ කොමිසන් සභාවට පත්කරන සියලු කොමසාරිස්වරු ජනාධපතිවරයාගේ තනි අභිමතය තුළයි පත්කලේ. අද අධිකාරණ ශේෂරයට දු දශපාලක්කකට අතගහන්න ැරියාකාරයට අධිරණය ශක්ති මත් කල්ලදෙන. දේශපාලක්නයෙන් ප්‍රාජ්‍ය නිලධාරෙන් රටේ සාමාන්‍ය පුරවැසියන් ව්‍යාපාරිකයින්. මේ සියලු ආයතන ඒ ස්වාධීන කොම්සන් සභාවල බලට යටත්වේෙනවා. අපක්ෂපාතිීව කට තු කල් තත්ත්වයට පත් කල්ලති වෙනවා. හ ගල් ගගේ ජීවිත රා කැනීමට සහය වෝ සුව සැරිය දෙවන පියවර ලබන වියෙක් වන දා ාපනය මහනගර සභහක්‍රී ඩංක න ද ආරම්ප කිරනවා. ඒ ග්‍ර වික්‍රම සිංහ හතා ්‍රධනත්වයි. ොහෝ පිරිසකගේ විරෝදධතා මදේ ජනාදී ප්‍රතිමෛත්‍රී පාල සිරිසද මැතුමා සහ අග්‍රමමාතති රනිල් වික්‍රම සිංහමහතාගේ නායිකක්තයටතේ ගෙලන් රත සේවාව ආරම්භ කිරීමට හැකිබුණ. දහනබෑ අනුව හදිසි ඇමතුමංකෙට ඇමතිමෙන් සූ සැරිය සේවබලබාග තැහැකි. පසුගේ කාලේ රටි ඇතිබු බොහෝ සිදුබීම්බලදී සුව සැරිය තීරණනාත්මක සේවාවක්සිදු කලා. යපනේ නග්‍ර සබහ ක්‍රේඩංකන පවැත්වෙන සූැරිය දෙවන අධරේ උත්සබේ චන්ද්‍රිකාතාක්ෂණි ඔස්සේ ඉදී අක්‍රමාති නරන්ද්‍රමෝදිිමහතා සචීවලෙස ඇමතීමට නීමිතයි. සුව සැරිය දෙවන පියවර සඳහා ඉන්දිය රචය ඇමරිකාඩ්ඩොර් මලියන පහළවක්ලවාතේ තියවෙනවාා. එයට දේ නව ගිලන් රත දෙසය නොවේකට අධික ප්‍රමාණයක් යෙදවීමට නීමතයි. ශ්‍ර ලාංකික තරුණයන් එක්දහස් හත්සේ අසු දෙදෙනෙකු පොහුණු කර සවේ යෙදවීමද සැලසුමයි පළමු අදීරයට තේ බස්න හිර සහ දකුණු පළාත්පල ඩිස්්‍රික්කහයික සූ සැරි ආරම්භ කරඇති අතර වෛද්‍යතාක්ෂික ශිල්පින් සහිත ගිලම් රත අසූ වටක් සේවේ යොත බාත්ති වෙනවා මේස දහා ඩොලර් මලේන හතයි දශම පහහි පහක් ඉන්දී රචේ ප්‍රධානය කළ. සූසරිය දෙබන අධීර ක්‍රියත්ම කිරීම සඳහ සකස් කළ ගිලන් රත ගම්පහක් වැලිවරිය ඩිමෝමෝට රත අංගනේ සිට යපනිි දක්වා ගමන් ආරම්භ කලා. යනුව එම රත මෙවන විට අනුරාධපුරය මෙහින්තලේ පසු කරමින් යපනි බලා ගමන් කරින් තිබෙනවා. ජාතිය ගඩනැගේීමේ බඳ සංශෝධන පනත්කටුන් පත් සහ ඉඩම් සන්තකය පැවරීම සීමාකිරේ සංශෝධනත්කටුන් පත් අද පාලිමේතුවය දවිවාදයට ගැන්නවා. පක්ෂ්‍රිපක්ෂ මැ ඇතිතුරුන් පක් විවාතයට එක්ුණා. දෙදස් නමේ ජාතික ගොඩනගීමේ බද්ධ කියලා පනතක් රාජපක්ස රජය තමයි ඉදිරිපත් කළේ. ජාතික ගොඩනැගීමේ බදුවටට අපි එක බද්ධක් පමණක්ට යටත් කරනවා. අනිත්ඒවා මේ බද්ධෙන් අපි නිදහස් කරනවා. මත් පැන් සඳහා ලබාදී තිබූ බදු නිදහස ඉවත් කර මත් අපි බද්ධට යටත් කරනවා. විශේෂෙන්ම සංචාරක ව්‍යාපාරයට අදාළ ඔරු පැදීම ස්කයි ෆිං කිමිදීම් ආදි ජල ක්‍රීඩා සඳහා වශ්‍යය මෝටර් මගින් ක්‍රියාත්මක නොවන ක්‍රීඩා උපකරන උපාංග ආනයනය කරන නිසා අප එක නිදහස් කරනවා. එතකට එල් යන ගලයිඩර් බැලුන් පැදවිය හැකි ගුවන් යානා පැරෂූට්, පැරගලයිඩර් චාන ගුවන් ක්‍රීඩා සඳහත් අපි මේත් මේ බද්ධෙන් නිදහස් කරනවා මොකද සංචාර්ක ව්‍යාපාරය තව වර්ධනය කරන්න බලාපොත්තුවෙන නිසා. ඉට අමතරව කපා උපදමා ප්‍රති අපපනෑනය කිරීමේ අර්මුණෙන් ආනායනය කරන මැනික්ගල් අපි ඒවත් මේ බද්දෙන් නිදහස් කරනවා කුෂිකර්මේ් කටයුතු සඳහා උසස්ථක්ෂණය යොදාගන්න අර්මුණෙන් හරිතාගාර වගේ ඉන්දිකිරීම් තියෙනවනං ඒවට තෝරාගත්ත උපකරන උපාංග ආනායනය කරනවන මේ බද්දෙන් අපි ඒකත් නිදහස් කරනවා. පොල්කර්මාන්තයේ පොල්තෙල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන බද්ධෙන් අපි නිදහස් කරනවා අපි ගතකරයක යගයක් වැඩටහන්ාව ගම නැගුමකිව්ව මගනැකුමකිව්වා ඇවිල්ලා බෝට් ගහල අදේ ගම්බල සහරලාට තුරලා තියෙන ගහපු පෝඩ් එක විතරයි මේක විසානම පරමාර්තය තමයි පෞ්ග දෙදා දසයෙන්දලා මේ රටේ සුව විනා ඉඩකඩන් ගත්ත විදේශකෙන්ට බදුමුදලා ආපහු ලබාදීමේ කට උපක්‍රමයක්කේයටෙකයි මඹ කියන් මේ විදේශකයන් ඉඩම් ගන්නා විට පවැති සහර් සීයක බද්ද ඉවත් කරන ලද්දේ දෙදා දහතුන එක එක දෙන සිට ඉඩම් සතක පැවරීම සීමකිීම පන. විපක්ෂයෙන් කතා කරන්නේ සුන්දර ලෝකයක්නිදහස් පහළුවේ ජනවාරියටවෙන්ද අපිට බාරදුන්න වගේ. කඩා වැටිච්චා ආර්ථිකයක් තමයි අපිට බාරදුන්න. සංචාරක ශේත්‍රේදයක් බලන්නකොට දැවැන්ත වර්ධනයක් පියලි ශාතුමන්තුම අපි පැහැදිලිවම දන්නවා අද සංචාරක ව්‍යාරය කඩ වැටිලා ඔලුගඩි සංක්‍යාවේල සංචාරක ව්‍යාපාරය මේ කරන්න බැද පොයින්ට වෝඩ්‍රේේකි ඕක හොඳයි මේ ගමේ ගිඉල්ලා. වෙරල ඉදම් කියවන්න. මේන සංචාර්කින් ප්‍රමාණය පෞ්ගේ මාස හයට විතරක් කඩි වෙලා තියෙනවා සර පහලවකිින් මෙට පානෙ වලේ ඔබ හම ආ්ඩුවක්ම ඕන් හිතුව නතාව තමන්ට අයි්‍ය ලබා දෙනව කියලා. බාරකාරත්වය නෙව. එනිසා තමන්ගේ පාලන සමයන් තුළ තමන්ට හිතු හිතුව ආකාරයට මේරටේ දේපල ඉඩං විකුණන්න බදු දෙන්න එආණ්ඩු කටයුතු කළ. චීන RC කන්ටේර් හැන්් කර සමාගම ඒකාල පපුෂ් පාරාජ පක්ෂ පදනට තිබු ල ලක්ෂේක යනු පා ගැන ආරංන් ව වරුද් එකක් තුරක්ගියා මද ලඟගති කියලා තියනවා පුෂ් පාරාජ පක්ෂ පදනමගේ මුදල්ලබා දුන්නේ අඩු ආදයන් ලබී ජනතාව නිවාහදාගන්නේ කියල. මදන්න පුෂ් පාජ පක්ෂ පදම හදපු ගැත්තිනව කියලා අනත ෙති චීන සමාගම ලංකාවේ දුපත් ම කට ගැහට න්න පුස් පාරාජ පක්ෂ පදන න නිවා මත ෙට පුලන් යි පු් පාජ පක්ෂගේ පදන මස්සමක ගැහේ ම තම ොල් ඇම ර ො සල . ඒ පාලන අ්ඩුව ගේනෝ අෛදිරයේද කුමරු පනත ඒවාගේ මොකෘෂිකාරම හිඩම් පනත ඉඩන් අයිතිය සීම කිරීමේ පනතමේගෙන සසෝද නලින් අත්වස ඇතුම කතාකට ම හංහිතිය පාසල් විවාදක ක්ඩායමකර පසල් දරුවන්ටමක් කරි මාතෘකාවක් දුන්නාහම හොම වේගෙන් තාාරන හ සමන කතාකර. තමුන් ාන්සලේ කාල වගේ විදේශකයන්ට සිනක්කරෝ ඉදන් ආණ්ඩුවක් නෙවේක තන්නාාස දීප පවා අපිතම න්තන් ගලවගතේ තමුන් ාස වරු වි ගාන එකක ්ු කරල ඩ ප සක්. ක් ක හිද ක් හ ත් කට වික් සිින් අක්කර මුද කන් ූර සිින් අකර ක් ලංකාවේ මහමූදෙන් අක්කර පනහක් දරවාගේ චීන සිං අක්කර වික් හෝත් නවල ෙර වා ආර්තික ප ්‍රතිවත්තිය තමයි. චර යග න වෙනස ගොල්ල කරන්නන්නේ අපි ටයිකෝට් දාලා කියනද මන්දරාජ පක්ෂ මහත්යා බෙල්ලට අර පටියත්දාගෙන සුදු මෙදික කමිසයයි සුදු සරමයි ඇඳගෙන කියනවා. ඒකයි වෙනස ද ඕක ඇන්තගෙනනේන චංිලයකට අක්කර ගනක් වික්ක්‍ය සින්නක් කර හමදාහඳවුරේ අඩස්සක දන්නට. අංක එක ගාලු පාර කොළඹ එක තිබුණ අංක. ඒක වික්කා ඒක විකුල්ල දැන් ඇවිලමේ බයිල කියන්න එපා ගීල ගෝටාවේ මහත්තයාගේ කතාව කියවන්න. සැංගිලා හෝටල යා වියත්මක කතාව සම්පර්ණය? ලිවල වාදී කතාවක් කියන්නේ ආබර්රයගේ දකුණු පාර්යන්තය සයින සමාගමට දුන්න සම්පූර්නයේ ඇය ඔක්කවම විකුල් දාලා දැන්ා විල කියෙන අර්ගයටමේ අි මේ තොත්ව බාලාගේ මෙතුමා කියනද. අපි අත්ත කියල පිළික් නොහෙමෙක් නෑ. හතරවන ශ්‍ර ලංකා යෝවන් පාර්ලිමේන්තුවේ හත්වන සැසිවාාරය මහරගම ජාතික තර්ුණසේවා සබහ යෝුන් පර්ලිමෙන්තු වේදී අද ආරම්භපුනාා. තරුණ කටයුතු ව්‍යාපෘති කළමනා කරන හා දක්ෂණ සංවර්ධ නමාත්‍යංශය, ජාතික තරණ සේවා සභාව සහශ්‍ර ලංකා යවන සමාච සම්මේලනයෙක් වයි මෙම වැඩසටහන ක්‍රාත්මක කරන්නේ. ජාතික සංහිීද්‍යාව ප්‍රවර්ධනය උදසාක් ගතයුතු ක්‍රාමාර්ග, විරැකියාව අවමකිරීම සඳහා යෝජනා යන මාත්‍රෘකා යෝන් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනනු ඇති, අමාත්‍යසාගල රත්නායක රජ්‍යාමාත්‍ය පියසේන ගමගේ යන මහත්වරන් අදදිනේ ප්‍රධානා රාධිතයන් ලෙසෙක් වුණනා. අපේ වැඩපිළිවෙල පිළිබඳව විධ මත දරයි. එකින් දේශවාලන වාසිගන්න බලන කණ්ඩායන්ගෙදී. වැරදි අර්ථකථන, වැරදි කටකතා, වැරදි අදහස් තක්වන බොහෝ අයිල්ලි. නමුත් ඔබවගේ තාරුණන්ියකට විතරයි පුළුවන්. හරිදයට හරි කියන්න ඒ නායකත්වය. අරගෙන මේ රටේ ඔබේ අනාගතේ හදාගන්න. අපි හැමෝ එකතුෙන්වැනිමේ ගමනයන්න. නමුත් භයවෙන්න එපා කහොයි වෙලාවකවත් හරිදයට හරි කියන්න. තරුණ කටයුතු ව්‍යාපෘති කළමනා කරන හා දක්ෂණ සංවර්ධ නමාත්‍යංශේලයකම් ගාමිනී සැනවිරත්න, ජාතික තන්න සේවා සභාවේ සභහපති එරන්ද වැලියන්ගේ න බහත්වරුන්ද මෙම අවස්ථාවට එෙක්ව සිටියා. යෝුන් පාර්ලිමේන්තුව හටදිනේත් පැවැත්වෙනවා. ශිලකාව සිංග පුුව සමඟ වෙළඳ කිවිස්සමකට එීමේ මූලික අරමුණ විදේශ අයෝජන වැඩිකර ගැනීම සහ ඒ හරහා, ගොලිය වරතුල සමග ඇති සබන්තා තරක ගැනින් බව සවර්ධ නල්පා මාර්ග ජාතන්තර පඳදාද පිළිබඳ අමාත්‍ය මලික් සමර ක්‍රමහතා පවසනවා ලංකා සංගපපුරුව දකිවිස සන්ඳධ පාලි යට එක්ම අමත්වයා මදහස් පල කළ. විපක්ෂය සමර මන්ත්‍රීවරටහ සමාර සංවිධා විශේෂයෙන්ම රජේ වද නිධරින් සංගමය ජියමෝ එක. O Ver the somebodydding. ශේෂයක්ඥයන් ැයි සතමින් කිසිදු පදනමකින් තොර චෝදනා එල්ල කරන. මං ධන පහට් වේ සම්බන්ධ යුත්තය සහ බදයන් උපවෙලා තියෙනවා අප මේ වෙනතෙක් අනුගමය කර ද වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කළ යුතු බවදව තිබවා කලාපේ අනුකත් අටවල යියෘත වෙලඳ පොල ප්‍රතිපත්ති අනුගමනය කිීම හරහා ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට මෙම වෙළදාමහා අයෝජන වැඩිකිරි ගැනීම ඔවන්ගේ සංවර්ධන ප්‍රමුගතාවක් ලෙස සලකා කටයුතු කළත් අප රටක් වශයෙන් එසේ සිදු කළේ නෑ දැන් අපට අවස්ථාවක් ලැී තියෙනවා අපි අනු तिबा करला. ට මඟ හැරුණු ටන්වල්ත නවස්ථ ලබාගන්න අනිකුත් ආසයවන් රටවල් හා සංසාධනය කිරීමේදී ශ්‍රී ංකාවේ අපනේ ආදාම ඉතාම අඩුවයි සිංගපොරයේ වාර්ශික අපනේ ආදාම ඩොර්ගල් ිියන්න හරිසි අසුවයි තායිවානිකන්සේ හතලියයි අපි අඳරනාගත යුතු කරුණු තමයි මේ රටවල් සියල්ලම නිදස් වෙන්න ගියසම් වලට එළඹ ඇති බව අපිට රටක් වශයෙන් ඇති විසතුව වන්නේ ගෝලිය වෙළඳ පුල සමඟ සම්බන්ධවීමයි මෙම වෙළඳ ගියස වලට එළඹීම මුලික පර්මාතය වන්නේ යයි වෙඳ කිවසිම් හර අපිට හැකිවෙනවා නවල වනද පල්වලට පවිවසීමට ආජුන්න ලබා ගැනීමට මෙම නව තාක්ෂණය ලබා ගැනීම. මෙහිදී අපි අවධානය යොහ කළ යුත්තේ අපේ තරුණ පරපරේ අනායගතය ගැන. නව ව්‍යාවසායකෙන් බිහි කිරීම ගැන. අපි සෑමවීතම සලකාබැලිය යුත්තේ රටක් වශයෙන් මුළු ප්‍රජාට මොහොදක් සිදුවන දේ මිසක් සුළු පිසකට වාසියත්වන දේ නොවේ. දැන් කෙටිවිරාමයක් නැවතත් ප්‍රවෘත්තියේ. ශ්‍රී ලංක ගුවන් සමාගමේ ඇතැම් අංශවල විදායක ශවණයේ ප්‍රධහන තන්තුරු සඳහා පත්කිරීමම් සිදුකර ඇත්තේ කිසිදු සම්මුක පරක්ෂණයකින් තොරව පව අද හෙළිවනාා. ඒ ශ්‍රීලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා හි සිදුුවූ පව කියන අක්‍රමිතාස්වා බලන ජොනාධිපති කොමිසම හුවේදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමී අලවිකරන අංශේ ජේෂ්ට කළවනාකරු සමිත්ත පේரா. වානි ජහාදීපලංශේ ලළමනාකාර සෝමරත්නද සිල්වා, ජාල සැසුම් සහ පරීක්ෂණ කළබනාකරු ප්‍රේදර්ශනයේ එපිටවලෑන මහත්ම මහත්මින් ජති කොවිස මහමුවේ සාක්ෂිලබදුන්නා ශ්‍රී ලංකන් ගන් මගම මේ විහැකක්ශවණේ ප්‍රහන තනතුර හදරක් සඳහයි මෙසේ සම්මු පරීක්ෂණ නොමැතිව පත්කිරම් සිතුකරඇත්ේ. මෙම පත්කිරම් නීති්‍ය අනකූල පටිපාටයකින් තොරව සිදුකර ඇති පවටද කොමිස මහමුව හෙළි කරුණා. පලමු ශ්‍රේණී සිට එකොස්සන ශ්‍රේණී දක්වා පරිපාලන කටයතු ශ්‍රීලංකන් ගුවන්ස මගම මනව සම්පත් කළමනාකරණාංශේ මගින් සිදුකළ බව. සමින්න්ත පෙරේරා මහතා ප්‍රකාශ කලා. ඔහු වැඩිතුරටත් කිය සිටේ දොළහ සහ දහත්න ශ්‍රේණීවල පරිපාලන කටයුතු පමක් ඉහල කළමනා කාරිත්ය මගින් සිදු කළ බවයි. මෙ අතර කුමස්ටික සායිහිතනයට හා. හග මාකටින් ආයතනයට පවරාතිබූ ප්‍රචාර්ණ කටයුතු, දකුණ සහ බස්නාහිර පළත්වල පමණක් සිදුකර ඇති බවට මෙහිදී හෙළිවුණා! මෙම සමාකම් දෙක එකව පවුලිය සමාකම් දෙකක් පවද මීට පෙරහෙලි වනාා. එමන්ම දැන්වීම් ප්‍රාරයක කටයුතු, කුමස් ටිකක් සයිතනයට ලබාතිී ඇත්තේ වසරක් සදහා පමණයි. එහෙත් වසර හතරකට එය දර්ක කරග නැති බවයි කොමි මහමුවේ හෙළකෙරුුණේ ඒය සම්බන්ධලිය කිවිලි සක සහිත බව අනාාවරණයවීම නිසා? මෙම ලේඛනිය සම්බන්ධීන් පරික්ෂණයක් පවත්වන ලෙසට, ජනාතිපති කොමිම නීපතිවරයාගේෙන් ඉල්ලිීමක්කලා. හෙටපූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වට චීනයට උකස් කිරීමට ටිතු කරමනිස්ට බව න්‍යෝච්ච මාත්‍ය රජන් රමණයක මහතා පවසනවා මාධ්‍ය හම අදහස් පල කරමේ නේ හතා මේ බව කියා සිටා. අදන්න ඇඩ්වාන් හොරු ඒකට බයන. රජ පක්ෂමහතයක් කියැන්න එක ොල්ර ඇකරි හුුණුත් ොරගන් කල්ල බෙල්ල කපාගන්නවා කියලා නමුත් අද අතේ මාට්්‍යවෙලා තින හිටපු ජනාතිපපුත්ම ආපුකම ලොකු දෝෂරෝප ැත්දැම්ම නිවියෝක් යිම් අයත ෙට්නෙම. තුමකිවේ තමුන්නාසලගේ මාධ්‍යයම් පලිගන්නවා කියලා ඒ මාධ්‍යයට අධකරයවා කියලා මේේ නිවියෝක්ටයිම්ක මගේරිය ගාන්ට බෝල පස් කලා හට පස් කල මෙහකටියේ නඩුදානක ගෝටාවේ රාජපක්ෂ මත්ත්‍ය උසාාවයට ගහම පිඩිසුරුරු බය පැලෑනවා. අපි ඇමතිවරු හටදා හැට ගනක නඩ දතියන. ආතන විසි අත් අහනම් කරලා දි මේ වගේ දෙවලපු ගඩක් කරලා තියෙනවා. ඒක කළේ මේආඩුව පමණ. එහින්දම මේ මේහුරු අල්න්න නාඩුව රැකගන්න කෙේ මගේ ඉල්ලිට මහින්දරජ පක්ෂ මහත්මත් චීනාගේ සල්ිවට හුනා නැපනන් මල්ලි ශයින්විල්ල එකක ඒදමල්ලි හැගහන්න වගේ සිංනක් කර මහිදරාජ පක්ෂ මත රට උගස්තෙබ බා. ඇත්තෙම විශේෂධ කරනයක් වෙච්චර කල් ප්‍රමාදීම කැනතවා මගේ තියෙන්නේ ප්‍රශ්නය මේ අධිකර නැමත්තුමියයට ඒගේ. ്. ര ്്. සන් ෝ න ැ ුම් ර සන් ම හ හ හ න ොට රම් ල. එමෙන් හ පහල වසේ පැවති ජනාගපතිවරන ිය දම්මනුවෙන් ීන සමාගමින් ඇමෙරිකා හ ද න් න් ්‍ර හි ක් න. ජபක් හතා ජ හ ක් . ද ് ජ ස ො ජ ක්ഷ හ . හ දි න ර ද බ ජ ක්് හ . ඇැර ො දු වාා දකරීම භහරගනතිබූ ීන සමකමින් පෘපල් එක්කෝට අනුහතරලක්ෂ දසදහසක ොදක් තමනුසිින් පාත්වාකනයන පදනමකට බැරක ඇති බවට හිටපු අමාත්‍යේ ැවි රාජපක්ෂ මතාගේ බිරිදවන පුෂ් පාරාජපක්ෂ මහක්මයට ෝදන එල්ලනවා. මෙම චෝදනා රජක්ෂ පවල සමාජකයන් රසකට එරහිව එල්ලවන පසුිම ඔවුන් ඇලි ලට පැමණීම උත්හදරන්නන්නේ මෙම චෝදාවලින් නිදහසීමට බවටයි විධමත පලවන්න මෙම චෝදනා කඩනමින් නිභාකිරීමඳහා විශාධිකරයක් පිටීමට මෙවනට කටයතු කරතිෙනවා. කලුගංග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සෞධ අරමුදල, ඇමෙරිකාඩලර් මිලියන දාසේක අමතර නයිමුදලක් ලබාදීමට එකඟ පේති පෙනවා. කලු ග සංවර්ධන ව්‍යාපෘතියේදී බූවිද්‍යාත්ම තත්වයන් ඇතුළු විදහේතුන් මත එහි වියදම ඉහළ කොස්තිබෙනවා. එය අනුවයි සෞධී අරමුදල රුපියල් මිියන දෙදහස් පන්සිිය හැටක එම අතිරේක නයිමුදල ලබාදීමට එකඟ වී ඇත්තේ. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල අරාබී ආර්ථික සංවර්ධනය සඳහාක්ුවට් අරමුදල් හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලන සංවිධානවල මූල්ලිය සහය ඇතිවයි, කළුගග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. අතිරේක නෛමුදල ලබා ගැනීමට අදාළකි විසුමට, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශලේකම්, ආචාර්ය RH සමර්තුග, සෞති අරමුදලේ නියෝජ්‍ය සභහපති හා කල්මනාකාර අධ්‍යක්ෂ, යෝසෝෆ් වසාමන මහත්තුරුන් අත් සම් තැබවා. ජ වැ පිල වේච්නය කරන විුද්ධවාදීන් දේශ ප්‍රමිත්වය විකුණා ඩොලවලින් යැපෙන බව අමාත්‍ය සදිිත් ප්‍රේමදස්ස මහතා පවසනවා හම්බන්ධ පැවති උත්සවේකද මාත්තවරයායම ද හස් පල කළ අදා ගම්මාන හදාගෙන රටදෑබේරගත්තු දසමා යෝදයෝ අනුස්පරණය කරනින් ඒක කිසි ගරුත්ය ලබාදී ගම්වල නාම පවා ඒයගේ නගින් නංගරලා රට ආරක්ෂා කරපු සෙන්පතිවරුන් අපි මතක්ක එක කොට්ටසහම කරනට. තවත් කොට්ටාසයන් නීරත්වය විපුණා ගාම්බීරත්වය විගුණාලා දේශ ප්‍රේනිිතය තුෘට්තු දෙකට විගුණා පිටටොල් දොලවලත ඇැලා පිටනගංගල දොනල්වලින් පව්වලින් යුරර වලින් සාප්තු සපපායන් වලාතවතුරටන්න්නේය උත්සාහ කරනවා යුද්ධය මතත් කරලා ජනතා ආශ්‍රීපාදය ලබාගෙන ආපහු රටේ ඉහළම තැන්වලතය. අබන්ොට රිපපුර සෙන්න්පති ච්චදේව ගම උදාකම්මානය ජනතතා අයිතයටට පත්කිරීම අත්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් සිදු කෙරුණා. සැමට සබෙන ජිපිපිදෙන උදාකම්මාන වැඩසටහනයටදේ ජනතතා අයිතිර පත්කල අනු තුන්පනගම්මානයමයයි. නිවස තිස්හතරකින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සඳහ වැෑකල මුදල රුපියල් ලක්ෂ දෙසිියදා හතක්. පානිය චලය විදුලේ ඇතුළු සියලු පහසුකම්වලින් මෙමකම්මානය සමන්පිතයි. මද්‍රව්‍ය ජවානමට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා ී නීතිය එකලෙස ක්‍රාත්මක කරන බව අමාත්‍යය අකිල විරාච්කාරයව සම්මහතා පවසන පා කුලියපිටිය අස්වැදම සුභාරති විද්‍යාලයේ පැවැවති උත්සවයකදී එමහතාමිමමාද හස් පල කලා. ලඟම පසල ොම පාසල වැඩසට අඇනයටතේ කුලියාපිටිය අස්සඇත්තුම සුභාරතයේ විද්‍යාලයේ පසුකම් රැසක් සිසු අයිතයට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වෙන් සිදු කරුණා නව තමහල් ගන්නැකිල්ල නවකරණය කළ විද්‍යාකාරය සනී පාරක්ෂික පදධති ඇතුළු පසුකම් රැක් විද්‍යාලයේ ස්ථාවිත ක්‍රතිබෙනවා. විද්‍යාලේ පැවැේ උත්සවේද අහස්තැක්කව අමාත්‍යවරයා. පහගේකාල බිවි පයනක දරවල් ක්‍රියා ඒ අනතගමනම මත්‍රවෝය? හගේ ලල ප්‍රචලිත්ව තිබුණු විශේෂම මේ පදේශව තර්මතරමයන්ට ඒ විශාණ හානිියල් අපි සතුට ව රජයක්ම තියන මහගෙනාද පොඩිගෙනාද පලන්නතු දිගට හරහට මේ ල්ලන පහරම් ම සංඛයාලයකට පරික්ෂා කරල බැරවා සදුඛාලයකන පහුගිය අවුදවෝල්ත වඩා සමාරයවා අටු ඉසම්මය අවදතුවල හැබයි දැන් අල්ලන නිසාඒක හැමදෑම පත්තරන බයිනතුව මොකද මේ වගේ දේශපාලත්යන නැත්තන් යාානනානු නිසායක බේරීමක් කරන්න එනිසාදඒ කට සිද. අඩු නවයෙන් පේරුණු පියපුටු කහතනය ඩුබයි රාජ්‍යයේ සංගවසිටින බව කියන ප්‍රබල පාතාල කලේ නායක මාකදුරේ මදෝෂ්ක ප්‍රධාන ගෝලයෙකු වන ජෝෂප් කුමාර හෙවත් ජෝෂප් නැවැත්තා අතරංගුවට ගැෙන වෙනවා. සැකරු සමක විදේශක නිෂ්පාතනය කළ පිස්තොලයක්ක් උන්ඩ දහැ කා මත්කුඩු ක්‍රෑම් පහක් ද වැිපැන ප්‍රදේයේදී පොලස් බහරිට කැරුණ. පිය පපුතු ගතනයක් සඳහා මොහු ගමන් කරමින් සිටියදී අත්තඩංගෝට කෙනැඇත්තේ. මනිමරුම් හා මත්කොළු චාරම් සම්බහන්ධයෙන් මොහු වසර තුනකටා සඳකාලයක් බන්ඳරාගාර ගතවසිට, නිදහස්ව ඇත්තේ මීත මාසේකට පමණ පෙරයි. දෙදහස්දහස වසරේ මොහුගේ බිරිඳටහා දරුවාට තවත් පාතාල කල්ලි සාමාජයකයකු වැඩිත ාතිබෙනවා. ඊට පලිගැනමක් ලෙස, ඔහු අද දිත්ව ගහතනයකට සූදානමින් සිටි බවයි සඳහන් වන්නේ. වැලකට ොලසියේ හිටපු ස්ථානාධපති කමල් අමරසිහට ලබාදීතිබූ වසරක සිරදඩුවම වහාම ක්‍රියාත්මකරන ලෙස ශ්‍රෂ්ඨාධි කරණ අද නියෝක කලා. දෙෙහස ස <-cado> . <sociedad> සි ්‍ර ප න ෙ වැලිට බඳනා ාරයේ බඳනාාර අධිකාරිවරයාට ්‍රෂ්ඨාධීරනය ිය කරතිෙනවා. දොම්පේ පාළු ගම ලංසියහැෙන පපදේශේ ඇඟලුම් කරර්මාන්ත ශාලාාවක ඇති වූ ගන්නකින් ඒය සම්පර්ණයෙන් මර්වි ශ වනාාෙනවා. ඇඟලුම්හලේ යන්ත්‍ර සවිකර ඇතිස්ථායක ගින්න හටගෙන බෙනවා. ගම් පහ කෝටේ නගරස හවල ගිනවීම එකවලින් පැමිණ ගින්න මඩටපැත්වීමට කටයුතු කළලා ඒත් විශා විශයක් සිදු ඇති බවයි අපවාර්තාකරු පවසන්නේ. ගින්න ඇතිවන අවස්ථාවේම ඇඟලුම් කම් හලේ කිසිවෙකුත් රැදිසිට නැතවයිවාර්තාාවන්නේ. දකුණු අප්‍රිකාවේ පැවති සමුහ ගායන තරකාලයේදී විරිදිී පදක්කම් දිනු රාජකිය විද්‍යාලයේ සිසුන් හතලිස් දෙෙන දිවෙයිනට පැමිණියා. සමூහ ගල්න තරගවලයේදී ගයන තරங்க තුනකින් ෘදිී පදක්කම් දිනාගනීමට රාජக்கிய විද්‍ය्याலிய සුන් සමமත්த்துனா. මෙම ஒலிம்பிக் தරங்கவலிියට රටபල් හැත්த்தைක් நிියෝචනය කරමින්තරங்க கருුවන්සාා කියීவ்නා. ෘදි පදකම් දිனா දිවිனට පැමිණ, රஜජකிய විද්‍යலேසිසුන් පිරිගනීමට විதுහල්ප ஆ மலே මෙම දෙමோපියන්ந்து කුණග ගුවන්තුடுපොලට පමිණසිටිය. ත ේවා හැට තලාතු ය ගරයට දිව කලක සිට පැවැවති අව්‍යතාාවක් සපුරාලමින් නව බස්නවතුම් පො සංකීර්ණක ඉදිකිරීමම් කටයුතු මේ දිනවල සිදුකරමෙන් පවතිනවා රටපුර සිදුවන එවැනි සස ර්ධන්‍යාපති පයකොරතුරු දැන්. තලාතු ය තෙමහල් බස් නැවතුම් පොල සංකීරණේ ඉදිකිරීමම් සඳහා රජයවැකරන බුද්ධල රුපියල් මිලියන තිස් හතක් පමණවනවා. තලාතු ඔය නගරී සිට ගමනනාත්ත රැසකටම බස්සේවා ක්‍රියාත්මකයි. හත් මගින්ට අවශ්‍ය පහසකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන් හත් දෂකරතාවකට පත්ව සිටිනවා. ඊට විසඳවක් ලෙසෙයිදිවන නව බස්නැවතුන් පොළ ගොඩනැගිලි සංකිරණේයට සාපු සංකීර්ණයක් සහ, ප්‍රජාශාාවවක් ආදී පොදු පහසුකම් ්‍රැසක් ඇතුළත්කිරීමට නීමිතයි. එදිකිරීම කාරයන් පිළිබඳ මධ්‍යම උපදේශකකාරයංශය මින් මෙහි ඉදිකිරීම් සිදු කරෙනවා. එම කටයුතු ලබන දෙසැම්බර් මාසය වනවිට අවසන් කිරීමට නීමිතයි. නෙකවැරටිය ජයිබිව මහා විද්‍යාලේ බහුකාරය ගොඩනැගල්ල, සිසු අයිතයට පත්කිරීම අමාත්‍ය අකිල විරාජ්කාරයවසම් මහතාගේ ප්‍රධහනත්වෙන් සිදු කෙරුණා. සියලු නවීන පහසුකම්වලින් සමන්විතවයි මෙ ඉදිකර ඇත්තේ. මේ සඳහ රුපාල්මිලියන විස්සකට අධක මුදලක් වැයකරතිබෙනවා. ේ පසේ හමශිෂ්‍ය ශිෂ්‍යයකටම බහකකාර ගොඩනගකිල්ලක් ලැබල තියෙනවා ඒකන අපි සත්තුට වෙනවා එක පිට ගොඩක් වටිනවා මෙවැ ොඩනගකිල්ලක් අපට ඉදිරියේත් ලබදනම ල්ලා සිරනවා ම රජ විද්‍යාලය ප්‍රධාශෂණයක ජලී චතුරන්ග. ප ස්කෝලේ මීට අසර අටකට පෙර මෙවැනි ගොඩනක මොනවා තිබනෑ හවකාරය ගොඩනයකි ලබාදු නිසා අපිට ගෘවිද්‍යායකයක් තාක්ෂණයකයක් මීඩියයකයක් පතිල තියෙන ඒවාගේ ඒ ගැන සතුරෙන අපි සබේ ජනාපත්තුමාට අපි අධ්‍යාප නැත්තුවමාට අපේ මු ස්කෝලෙම සූජන්දවාි අපට. ොරනගල් ලබුණනහින්ද අපි ගොඩක් සතුටුුවයා අපේ අධ්‍යාපනය තව දියුණු කරන්න පුළන් ඉතින් අප ල ල. ශ්‍රීලංකාවේ ප්‍රථම ආදර්ශ ප්‍රෘෂිකාර්මික ගම්මානය ලෙස සංවර්ධනය කෙරෙන හපුතුලේ කහත්තේ වල ගම්මානය GPS තාක්ෂණය ඔසේ ූගෝලීිය තුොරතුරු පදධදියට එක් කිරීමට කෘෂිකාර්ම අමාත්‍යංශයේය කටයුතුයෝද අතිබෙනවා. මේ පිබඳසා කච්වාාවක්කු අද කෘිකාර්ම අත්‍යන්ශයේේදී පැත් වුණනා. ිකරම අමතංශක ක්‍ර ත්ම රීමට සැසුම් කරතිබෙන කෘෂි ආදර්ශකම්මාන්නන වැඩ පිළිවෙලාටතේ. ප්‍රහම ආදර්ශම්මානේ ලෙස සංවර්ධන කරන්නේ කහත්තේ වෙලා. එහි වැඩ කටයුතු මේ මස විසක් ඩා ආරම්භ කිරීමට නමිතවත්තිබෙනවා. හත්තේ වෙල ගමමානේ කෘෂිකාර්මික කටයුතු සඳහා GPS තාක්ෂණය යොතාැනීමට ශ්‍රීලංකා නාාවක හමුදාව එකඟ වූ බව ක්‍රෂකර්ම අමාත්‍යංශය සඳන් කලා. ි්‍යවසයි පත් සවර්ධන ්‍යපෘ්‍රතයමින් මෙම වැඩ පිළිවෙල ක්‍රාත්මක වනා අතර ක්‍රෘෂිකර්මාන්තය සංවර්ධනය උදෙසා GPS ස් තාක්ෂණය මෙරට යුතා කැෙනෙන ප්‍රථම ගම්මානය කහත්තේ වෙලායි. සහන්ද ්‍රෂිකම අමත්‍ය ද හි මහ ික පැ කච ද එම ොරතුර පදධතිය සසු ප්‍රදශවලට ්‍රාත්මකිීම සදහ අවශ්‍ය පියවර ගතයතු ව අමාත්‍යමරය ප පාතේ තිබෙනවා ේවන ිටත් කහත්තේ වෙල ගොි පවුල් දෙසේ අටක සියල ොරතුර සහ ඕන්ගේ නිෂ්පාදන පිළිබඳ ොරතුරු ෝලිය ොරතුර පදධතට ඇතුලත් කරත්තේ දාික හමුදදාාපතිවරයාගේ අධේක්ෂණ යටතේ. යනු විදිමත් වග සැලස්මක් අයටතේ පහත්තේ වෙල වක කටයුතු සිදු කර ජන. ගොබි සමාකමක් මගින් අයියන් ප්‍රවෘති අදට අවසන් ප්‍රති සවවිස්්‍රාත්ම කොදැන ගැීමට පිවිසෙන www.itnew.tellkේ අපගේේ බඩවිට ඔබට සභාත්‍රයක් වැඩිතුර තොරතුරු සමහා පිවිසෙන www.it news.tellk/සිංහල